tassa bhagavato arahato samma sambuddhassa. Undai me avasthavedi api sakatcha karannata balaporottu wenne susammutta sutraya. Me sutraya sandahan wenne sutra pitakaye samyutta nikaye Devata Sangyuttaye Nalavargaye Ataveni Sutre Vase. Me Sutre Sandhan Venama Yamakuge Dharme Nasi Venasi Adda O Paravada Valata Adi Adi Ese Nidigatto Avadi Noveti Ounta Avadi Vimata Me Sudusu Kalaya. යමකුගේ ධර්ම නොනසී පවතීද ඔව් පරවාදවලට ඇදී නොයති සම්බුදුවරයන් වහන්සේලා මනාව දන විසම ලෝකයේ සමව ඇසිරති අද අපට විශේෂ මංගල කාරණා කීපයක් මේ සුසම්මුට්ට සූත්‍රය තුලින් අපට සම්භව වෙලා තියෙනවා මේ සුසම්මුට්ට සූත්‍රය දේවතාවක් විසින් තථාගතයන් වහන්සේට සැලකරන කාරණාවක්. භාග්‍යතුන් වහන්සේ ධර්ම කාරණාවක් වශයෙන් මේක ශ්‍රවණය කරලා පසුකාලීනව මේක කෙටි ධර්ම වශයෙන් සංයුක්ත වශයෙන් මේක සූත්‍ර පිටකේ ලේඛනගත වෙලා. එනම් මේ සුසම්මුට්ට කියන මේ සූත්‍රය තුලින් ඇත්තටම මේ දේවතාවා කියන කාරණාව මොකද්ද කියලා බැලුවාම යමතුගේ ධර්මය නැසී වෙනසී ඇද්ද ඔව් පරවාදවලට ඇදී යති මෙතනදී ධර්මයේ පිළිබඳව මේ පරවාද කියන දුකට හේතු වෙච්ච ඉපදීමට හේතු වෙච්ච කාරණාවලට විඥානයක් ඇදී යන්න ප්‍රධාන හේතු දෙකක් සඳහන් වෙනවා ඒක තමයි නැසී වෙනසී කියලා කාරණා දෙකක් තියෙනවා. නැසී යනවායි කියලා කියන්නේ මැරෙනවා එහෙම නැත්නම් ඉවර වෙනවා. වෙනසෙනවායි කියලා කියන්නේ මැරිලා නැහැ. නමුත් අගාධයට ගිහිල්ලා අබලන් වෙලා දුබල වෙලා. අපි කියනවා මේ කැලාව සම්පූර්ණයෙන්ම වනසලා ගියන් කියලා. එහෙනම් වනසලා ගියාට ඔක්කොම සම්පූර්ණයෙන්ම නැති වෙලා නැහැ. විශේෂ ගස් ටික කපලා එලිපෙලි කරලා ඒක වෙනසිලා නැසී ගියා කියලා කිව්වම අපි දන්නවා මැරුණා එහෙම නැත්නම් ඉවර වුණා නසලා දැම්මයි කියලා කිව්වම අපි දන්නවා එයාට නැවත උත්පත්තියක් නැති වෙන තරමට ඉවර කළා එහෙනම් මේ ධර්මයට ඉවර වෙන්න මට්ටම් දෙකක් තියෙනවා එකක් තමයි නැසී යන මට්ටමකුත් වෙනසී යන මට්ටමකුත් එහෙනම් මේ බඹයක් විතර උස තියෙන මේ කය තුල යම්කිසි ධර්මයක් පවතිනවා නම් ඒ ධර්මය නැසී යන්නටත් පුළුවන් වෙනසී යන්නටත් පුළුවන් එහෙනම් මේ නැසී වෙනසී යන හේතු දෙක කරනකොටගෙන එයා පංචකාමයන් වලට ගොදුරු වෙලා පරවාද වලට ඇලෙනවායි කියලා තමයි මේ දේවතාවා කියන්නේ එනම් මේ නැසෙනවා කියන එක කොහමද මේක වෙන්නේ කියලා බැලුවාම මේක එක ආයතනයට විතරක් සීමා වෙච්ච එකක් නෙමෙයි ධර්මය ගෝචර වෙන්නේ සංඥාවකින් නම් සංස්කාරයකින් නම් නාමයකින් රූපයකින් ගන්ධයකින් ස්පර්ශයකින් රසයකින් ශබ්දයකින් තරංගයකින් නම් අපි දන්නවා මේ අසකන දිව නාසය සමසිත කියන ආයතන අයෙන් තොරව ධර්මයක් පවතින්න පුළුවන් කමක් නැහැ. ධර්මය පවතින්න ඕනේ ආයතන අය තුල නම් නැසෙන්නත් ඕනේ ආයතන අය තුලින්. වෙනසෙන්නත් ඕනේ ආයතන අය තුලින්. එහෙනම් ඇස කියන ඉන්ද්‍රිය අපි විද්‍යාත්මක ගවේෂණය කරලා බලනකොට මේ පේන සෑම නාමයක් රූපයක්ව අපට කමඨාණක් නිර්වාණ පණිවිඩයක් ධර්මයක් දේශනා කරනවා. අපි දන්නවා ඒ කාලේ තාපසවරේ
වාඩි වෙලා ඉඳලා තියෙනවා ගාක් යට. කොළයක් ගැළවිලා තියෙනවා. ඒ කොළේ ගැළවිලා පොළවට වැටෙන්න ගිය ඒ තප්පර 10 විතර කාලය තුල එයා සසර දුක නිවාගෙන විමුක්තියටපත් වුණා. ඒ උත්තමයන් වහන්සේ මෙච්චර ඉක්මනට මාර්ගේ වැඩුවේ කොහොමද කියන එක බලනකොට එයා එක ස්ථානයක ලේඛනගත කරලා තිබුණා. මේ කොළය කැඩිලා පාවෙනකොට මම දැක්කා මාව. මේ කොළේ නෙමෙයි මමයි මේ කොළේ කියන එක මම දැක්කා. කුමන ආකාරයෙන්ද කියලා කියනවනම් මේ ගයේ මේ කොළය එකතු වෙලා තියෙද්දී මොනතරම් සන්තෝෂයෙන් එයා වින්දනය කළාද? ආපෝ වින්දනය කළා, වායෝ වින්දනය කළා, ස්පර්ශය වින්දනය කළා, තේජෝ වින්දනය කළා. එයාට ප්‍රාණයක් ආයසයක් තිබුණා. ඒ ගසෙන් වෙන් වුණා විතරයි එයාගේ ආයසය ඉවර වුණා. එයා අභාවයටපත් වෙනවා. එනම් මේ සිත මේ බඹයක් විතර උස තියෙන මේ රුක්කේ ඇසකන දිව නාසය සම කියන ඒ අතුවලට සම්බන්ධ වෙලා ඉන්ද්‍රියන් වලට සම්බන්ධ වෙලා පඨවි ආපෝ තේජෝ වායෝ කියන වින්දනයන් ලබනකොට ශබ්දකාම රූපකාම රසකාම ගන්ධකාම ස්පර්ශකාම මේවා වින්දනය කරන තාක්කල් මෙයා පංචකාමයන් වලට ගොදුරු වෙලා සතුටින් ඉන්නවා. බැරි වෙලාවත් මේ සිත ක්‍රියා විරහිත වුණොත් මේ ගයෙන් මේ සිත වෙන් වුණොත් එයාට මොකවත් වින්දනය කරන්න පුළුවන් කමක් නැහැ, මැරුණයි කියලා කියනවා. මේක තමයි මේ ලෝකේ තියෙන ස්වභාවය. මේ එන කොලේදියා වකිනකොට එයාට පිළිකුල් භාවනාව, අනිත්‍ය භාවනාව සම්පූර්ණයෙන්ම වඩලා ඉවරයි. එනම් මේ ගයේ තියෙන තාකල් කොළ පාටට ලස්සනට තිබුණා. මිනිස්සු එයාගෙන් ප්‍රයෝජනය ගත්තා. ඇයි? එයාගේ අරිතවලින් මිනිස්සු ආහාර ගත්තා. එයා ආශ්වාස ප්‍රාශ්වාස කරනකොට එයා නිකුත් කරන ජීව වායුව මිනිස්සු ශ්වසනයට බාර ගත්තා. එනම් මේ ගසේ කොළ ටික ගහේ තියෙන තාක්කල් මිනිසුන්ටත් ප්‍රයෝජනවත්, එයාට දීර්ඝායුෂ තිබුණා. එයාට අරිත නිස්පාදනය කරන්න බැරි වෙනකොට ඒ පටවියේ තියෙන ඒ සෛල පටක වේලෙනකොට සාක සෛල මැරෙනකොට මේක ක්‍රමක්‍රමයෙන් කාපාට වෙලා වේලෙන්න පටන් අරගෙන කොළේ ගැලවිලා බිමට යනවා. මමත් මේ විදියට තමයි. ශක්තිමත් වෙලා ඉන්න කාලේ මිනිස්සු මාගෙන් වැඩ ගන්නවා. මට අඬගාලා රස්සා දෙනවා. හේතුව උදේ ඉඳලා අවස් වෙනකම් උදවට වැඩ ගන්න පුළුවන්. විශාල ආදායමක් මෙයාගෙන් උපය ගන්න පුළුවන්. මිනිස්සු මේක දන්නවා. හැබැයි වයසට ගියාම රස්සාව කෙසේ වෙතත් gedara තියාගන්නවත් කැමති නැහැ. ඉක්මනට පිටත් කරනවා. ඇයි? එයා නිසා කරදරයි. එහෙනම් මේ ගයේ මේ කොළේට වෙච්ච දේ තමයි මේ ලෝකේ සෑම මිනිසියෙකුටම වෙන්නේ. එහෙනම් පිළිකුල් භාවනාව. කොළපාටට තිබුණා, අද ගුරුපාටට වේලිලා ඇකිලිලා අපිරිසිදුයි. ඒ ප්‍රියමනාපතාවේ නැ පිළිකුල් භාවනාව. අනිත්‍යතාවයේ භාවනාව දැක්කා ඒ කොළය තුලින්. මේ ලෝකේ හැම දෙයක්ම යමකට එකතු වෙන්න බලාපොරොත්තු වලට ඇදිලා යනවා. සතර සටිපට්ඨානය මේ භාවනා තාපසවරයා දැක්කා මේ කොළය තුලින්. මේ ලෝකේ හැම දෙයක්ම පොළවට ඇදිලා එනවා, පොළවත් එක්ක එකතු වෙනවා. එනම් මේ පොළවට ඒගොල්ලෝ එකතු වෙලා මිශ්‍ර වෙලා දිය වෙලා පොළව බවට පත් වෙනවා වාගේ මේ ලෝකේ අපි හැම දෙයක්ම පොළවෙන් අරගෙන මේ කය පෝෂණය කළාට නැවත භූමදානිය වෙලා ආදානිය වෙලා නැවත පොළවටම එකතු වෙනවා, අර ගස් කොළන් එකතු වෙනවා වාගේ. එනම් මේ කොළය අද පොළවට වැටිලා මේක පෝර බවට පත් වෙලා ජීර්ණය වෙලා කොම්පෝස් වෙලා පස් බවට පත් වෙනවා. එනම් මමත් කොච්චරනම් ආහාර පාන වලින් ජීවත් වුණත් සන්තෝෂයෙන් හිටියත් කවදාරි දවසක මමත් මේ පොළවේ පස් වෙනවා.
පස් වලින් ඇති වෙච්ච දේවල් පස් වලටම ඇරිලා යනවා. එහෙනම් සබ්බේ සංඛාරා අනිච්චා කියන ධර්මය ඒ කොලේ කියනවා. එහෙනම් මේ කොලේ එක විදියටම වැටෙන්නේ නැහැ. උලඟට ඒමේ අත ගින් වැටෙන්නේ. ඒක තුලින් බැලුවා මොකද්ද මේ කොලේ උලඟට යන එකෙන් ඇතිවන ධර්මය කියලා බලනකොට ඒ තාපසතුමාගේ ප්‍රඥාවට ගෝචර වුණා. මේ ඇලීම ගැටීම කියන අන්ත දෙක නිසා මිනිස්සු ඒට මේට ඇදෙනවා. අම්මට තාත්තට ආදරේ ඇදුනා. පසුකාලීනව භාර්යාවට ආදරේ අම්මා තාත්තට ගැටුණා, භාර්යාවට ඇලුනා. තවත් කාලයක් යනකොට දරුවන්ට ආදරේ භාර්යාවත් එක්ක ගැටුණා, දරුවන්ට ඇලුනා. ජීවත් වෙන්න රස්සාව ගොඩාක් වැදගත්. රස්සාවට ඇලුනා, භාර්යාව දරුව ඔක්කොම අතරමං වුණා. එනම් මේ ලෝකයේ අන්ත දෙක නිසා මිනිස්සු මේ කොලේ උලඟට එහාට මෙහාට වැනෙනවා වාගේ මිනිස්සු වැනෙනවා. මේ නාම රූප ධර්මයන් වලට මිනිස්සු අවු වෙලා මේ මිනිසුන්ට නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. මේ තාපසතුමා මේ හැම දෙයක්ම ගවේෂණය කරනවා. කොලේ බිමට වැටුණා, දැන් එල්ලෙන්නේ නැහැ. එයාට තේරුණා මේක තමයි විය යුත්තේ. අපි මේ ඇලීම ගැටීම නැවතුණාම, මේ චංචලභාවය නැවතුණාම කොලේ දැන් එල්ලෙන්නේ නැහැ, තැම්පත් වුණා. එහෙනම් මේ ඇසකන දිව නාසය සමසිතේ චංචලභාවය නැති කරොත් මමත් එල්ලෙන්නේ නැතුව නවතිනවා. මාව නවත්ත ගන්න මේ කමඨාන මට දුන්නා. එහෙනම් මම තාම එල්ලෙනවා, මම දැන් නැවතෙන්න ඕනේ. අසකන දිව නාසය සමසිතෙන් නාම රූප ධර්මයන් එක්ක ගනුදෙනු කරගෙන මගේ සලායතනම එල්ලෙනවා. ඒක මන් නවත්තන්න ඕනේ. අන්න බලන්න මේ තාපසතුමා මේ ධර්මය අවබෝධ කරගත්තා වාගේ අපේ අසකන දිව නාසය සමසිතෙන් අපට පුළුවන්කම තියෙන්න ඕනේ මේ ධර්මතාවය ගෝචර කරන්න. මේ සෑම චලනයක් තුලින්ම සෑම සැලවීමක් තුලින්ම අපට ධර්මයක් දේශනා කරනවා. මේ නාම රූප ඇලීම ගැටීම දේශනා කරනවා. නමුත් අපට ඒ ධර්මය තේරෙන්නේ නැහැ. අපි මොනවද කරන්නේ? ඒවත් එක්ක දෘෂ්ටිගත වෙලා මේ ගහේ කොළ වැටෙනවා වැඩි, ගා අල්ලලා ඔල්ලලා ඉතුරු කොළ ටිකක් වට්ටලා එට වැටෙන්න තියෙන කොළ ටික අද වට්ටලා අතු ගන්නවා. හේතුව එට අතු ගන්න වෙලාවක් නැහැ. බැරි වුණොත් කොළ ටිකක් අඩු කරනවා, අතු ටිකක් අඩු කරනවා. ඇයි? කොළ වැඩි. ඒ නිසා කොළ ප්‍රමාණය අඩු කරන්න විශේෂ විශාල අතු තියෙනවා නම් ඒවා ටික කපලා දානවා. ඒ විතරක් නෙමෙයි, මේ ගා ගොඩාක් කරදරයි, නිතරම අතු ගන්න ඕනේ, උදේ අවස මේක කරදරයි කියලා ගාම කපල අයින් කරන අවස්ථාවලුත් අපේ ජීවිතවල තියෙනවා. අන්න බලන්න මේ ගා තුලින් ගණ්ඩ තිබිච්ච ධර්මය විනාශ කළා. මේ ඇස්වලට ගෝචර වෙන නාම රූප තුලින් ධර්මයේ ගත්තේ නැහැ, ద్వේෂය වැඩුවා. වෛරය ප්‍රගුණ කළා, ක්‍රෝධය ප්‍රගුණ කළා. එහෙනම් තමන්ගේ ජීවිතය තුළින් තමන්ගේ ඇස්වලින් මේ ගෝචර වෙන ධර්මතාවයන් තමන්ගේ නිවනට කමඨාණක් කරගන්නේ නැහැ. සසරේ පැවැත්මට ඒක හේතුවක් කරගන්නවා. භවයට දුකක් කරගන්නවා. අපගේ ජීවිතවල ඕනතරම් අත්දැකීම් අපට තියෙනවා. අපගේ ඇස තුළින් අම්බෙච්ච ධර්මතාවයන් අපිම විනාශ කරගත්තා, නසා දැම්මා. එහෙනම් මේ దేవතාවා ගොඩාක් දක්ෂ කෙනෙක්. එයා කියනවා යම්කිසි කෙනෙකුගේ ධර්මය, එයා තුළ පවතින ධර්මය නැසී වෙනසී ගියොත් එයා පරවාදවලට අවු වෙනවායි කියලා. එහෙනම් අපගේ ඇස තුළින් අපි මේ පරවාදවලට අවු නොවි ඉන්නනම්, පැවැත්මට අදාළ දුක්සහිත කාරණාවලට අවු නොවි ඉන්නනම් අපි විසින් මොනවද කළ යුත්තේ? මේ ඇස තුළින් අම්බෙන සෑම ධර්මයක්ම නිවනට ගෝචර කරගන්න ඕනේ, ගුණධර්මයක් කරගන්න ඕනේ, කමඨාණක් කරගන්න ඕනේ. එහෙම කරන්න පුළුවන් නම් මේ ඇස තුළින් අටගන්නා වූ ධර්මය, ගෝචර වෙන්නා වූ, ස්පර්ශ වෙන්නා වූ ධර්මය මේ ලෝකේ කවදාවත් විනාශයට ගොදුරු වෙන්නේ නැහැ. ඒවා නැසෙන්න පුළුවන් කමක් නැහැ.
එනං කනට යම්කිසි ශබ්දයක් අපට ඇෙනවා නම් වහාම කිපිලා කැළඹිලා ඒ ඇයිච්ච දේවල් එක ඇලිලා ගැටිලා ප්‍රශ්න ඇති කරගෙන වෛර ක්‍රෝධ හදලා චරිතය විනාශ කරගෙන මිනිසත් භවය විනාශ කරගෙන අනතුරු ආබාධ හතුරු වැඩි කරගෙන নানা ප්‍රකාර ප්‍රශ්න වලට මූණ දීලා අද මිනිස්සු කැලෑවේ ඇඟිලා ඉන්නවා. ඇයි ගමට එන්න බෑ සමාජයට එන්න බෑ රජෙන් ඔයනවා අත්අඩංගුවට ගන්න සමාජයේ මිනිස්සු ඔයනවා පොළුපාරවල් ගල්පාරවල් පූජා කරන්න ඒ නිසා යා කැලෑවේ ඇඟිලා ඉන්නවා වෙස්වලාගෙන වෙන පළාත්වල ඉන්නවා. එහෙනම් මේ කන් වලට ඇහෙන හැම එකක්ම ශබ්දයක් විතරයි. අපට කැළඹෙන්න කිසිම හේතුවක් නැහැ මේ ලෝකේ. අපි මොකටද කාටවත් ප්‍රශ්නයක් වෙන්නේ? එහෙනම් ඇහෙන දේවල් ඇයිච්චාවේ? කන මගේ නෙමෙයි කියන ධර්මතාවය මං වඩනවා නම්, ඇහෙන දේවල් මට නෙමෙයි කියන ධර්මතාවය වඩනවා නම්, මේ කියන දේවල් මට නෙමෙයි කියන ධර්මතාවය වඩනවා නම්, මාන්නේ නැති වෙලා යටාත්පාත්කම ඇති වෙනවා. ඒ විතරක් නෙමෙයි, ඒ ඇයෙන හැම දෙයක්ම කමඨාණක් චිත්තානුපස්සනාවක් ධර්මයක් වෙනවා. අන්න නසණ්ඩගිය ධර්මයට පණ දුන්නා. අපගේ ජීවිතවල ඕනතරම් මේ වගේ කාරණා අපට ඇෙන්න ඇති. ඒ ඇයිච්ච කාරණාවලට ඕනතරම් කිපෙන්න ඇති. අනන්ත අප්‍රමාණ කර්ම මේ සංසාරේ දුක් විඳින්න අපි අදා ගන්නත් ඇති. එහෙනම් අදහිඳලා අපි මේ කමඨාන විශේෂ නිවන් මාර්ගය පණිවිඩයක් වශයෙන් අපි ගන්න ඕනේ. අපගේ ජීවිතවල චරිතයක් වශයෙන් එකතු කරන්න ඕනේ. මේ ඇසට කනට ලැබෙන පණිවිඩ මම මැරෙන්න දෙන්නේ නැහැ, නැසෙන්න දෙන්නේ නැහැ, විනාශ වෙන්න දෙන්නේ නැහැ. මම මේවා පරිස්සම් කරනවා. ඒ ඇයෙන දේවල් මගේ කර්මයට අනුව ලැබෙන්නේ. මේ ලෝකේ හැම සත්වෙක්ම බෝධිසත්වයෝ කියලා අපි සාකච්ඡා කළා. සෑම කෙනාම මේ ලෝකේ ගමන් කරන්නේ නිවන අරඹයා කියලා අපි සාකච්ඡා කළා. එහෙනම් මේ ලෝකේ පුරා කුඹියාගේ ඉඳන් මිනිසියා, දේවයා, බ්‍රහ්මයා ඉඳන් මේ ලෝකේ විශාල සත්ව අලියා ඔටුවා ගත්තාම මේ ලෝකේ සෑම සත්වෙක්ම බෝධිසත්වෙක්. තුන්තරා බෝධියකින් එක බෝධියක් පතාගෙන ඒගොල්ල නිවනට ලං වෙමින් පවතිනවා. එහෙනම් ඒගොල්ල අතින් කර්ම සිදුවෙනවා. ඒ කර්ම වර්ග දෙකක් පවතිනවා. එක කර්මයට අපි කියනවා කුසල කර්ම, අනිත් එකට කියනවා පාප කර්ම, එහෙම නැත්නම් අකුසල කර්ම. එහෙනම් කුසලයේ කරපු කට්ටියට මොනවද පරිසම් දෙන්නේ? කුසලය නේද? එයාට ධර්මයේ ඇයෙනවා, භාවනා ඇයෙනවා, භාවනා කරන්න අවස්ථාව ලැබෙනවා, භාවනාව තුළින් අවබෝධ පාළ වෙනවා, ධ්‍යාන පාළ වෙනවා, එයා ක්‍රමක්‍රමයෙන් සංසාරයෙන් එතර වෙනවා. අකුසල කරපු කෙනාට ඒ බෝධිසත්වයාට අකුසල පරිසම් දෙනවා. එහෙනම් අකුසල තමයි යාගේ කමඨාන. දුක ලැබෙනකොට, නිന്ദා අපවාද අපහාස ලැබෙනකොට, පීඩන වේදනා ඇති වෙනකොට ඒ බෝසතාණන් වහන්සේ දක්ෂ වෙන්න ඕනේ තමන්ට ඇයෙන අකුසල කර්මයේ තුලින් මාර්ගය වඩන්න. එයා ගොඩාක් දක්ෂ වෙන්න ඕනේ තමන්ට ලැබෙන තමන්ගේ කර්මයෙන් අරියට වැඩ ගන්න. අද ගොඩාක් බෝධිසත්වයෝ එච්චර දක්ෂ නැහැ. ඒගොල්ලන්ගේ පාරමිතාවේ ගුණධර්ම පිරීලා නැහැ. ඒ ಗುಣධර්ම අඩු නිසා ඒගොල්ලන්ගේ පාරමිතාවල নানা ප්‍රකාර අඩුපාඩු. සෑම මොහොතක් තුළම ඒගොල්ලන්ට කමඨාන් ලැබෙනවා, නිර්වාණ පණිවිඩ ලැබෙනවා. මේ බව දැනගෙන ඒවා වඩන්නේ නැහැ, ඒවා විනාශ කරගන්නවා. එහෙනම් අපේ ජීවිතවල අපි මේ කතා කරන වචනවලින් මොනතරම් ධර්මයේ විනාශ වෙනවද, නැසිලා යනවද? කතා කරන්න කට ඇරියොත් කතා කරන්නෙම අනුන්ගේ දේවල්. අනුන්ට අපහාස කරනවා, නිന്ദා කරනවා, අක්‍රෝෂ කරනවා, වෛර කරනවා, ද්වේෂ කරනවා. ඇයි මොනවද මේ කරගන්නේ? තමන්ගේ මොකේ තුලින් දෙන්න පුළුවන් උත්තරීතර දාණය, සෑම දාණයක්ම පරද්දන ධර්ම දාණය දෙනවා වෙනුවට එයා මේ ලෝකේ අකුසලයේ බෙදනවා. නවත නවත මේ ලෝකේ දුක් විඳින්න හේතුව බෙදා ගන්නවා.
එහෙනම් වචනය පාවිච්චි කළ යුත්තේ නිවනට අදාළ ලෙස, වචනය පාවිච්චි කළ යුත්තේ ධර්ම දාහණය දීමට. නමුත් වචනය ධර්ම දාහණයට පාවිච්චි කරන්නේ නැතුව තවත් කෙනෙකුගේ නින්දාවට, අපහාසයට, අගෞරවයට, අප්‍රසංසාවට, වේදනාවට, පීඩාවට හේතුවක් වෙන විදියට වචනය පාවිච්චි කරනවා නම් අපේ කටෙන් දෙන්න තිබිච්ච ධර්ම දාහණය මැරුණා. අපි එක විනාශ කළා, නසලා දැම්මා කියලා කිව්වොත් ඒක ගොඩාක් නිවැරදි. බලන්න මේ దేవතාවා මොනතරම් දක්ෂද කියලා. මේ වචන දෙක තුලින් එයා මේ ලෝක සත්‍යයට නිර්වාණ පණිවිඩය දේශනා කරනවා. සබ්බ දානං ධම්ම දානං ජිනාති. මේ ලෝකේ සෑම දානයක්ම පරදිනවා ධර්ම දාණය තුල. කැපවීම දානයක්, සත්කාරයේ දානයක්, අවවාදයේ දානයක්, උපස්ථානයේ දානයක්, කබලින්කාහාරයේ දානයක්, ජීවිත පූජාව දානයක්, කැපවීම දානයක්, අපේ කාලයේ ශ්‍රමයේ දානයක්, අපි කියන ශ්‍රම දාහණය කියලා. එහෙනම් ශ්‍රමය දානයක්. එහෙනම් මේ ඔක්කොම දානවල, මේ ලෝකයේ 84,000ක්ම දානවල් පරදිනවා මේ ධර්ම දාණයට. එහෙනම් ඒ දාණය දෙන්න තියෙන වචනය අනවශ්‍ය විදියට වැය කරනවා නම්, ඒ වචනය අනිසි ලෙස පාවිච්චි කරනවා නම්, තවත් කෙනෙකුගේ චරිතයේ ඝාතනයට හේතුවක් වෙනවා නම්, අපේ චරිතය අපිරිසිදුයි, අපේ චරිතය අසත්පුරුසයි කියලා මිනිසුන්ට වැටෙන විදියට ඒ වචනය පාවිච්චි කරනවා නම් ධර්මය නැසිලා නේද? එහෙනම් අපේ වචනය තුලින් ධර්මය නැසිලා దేవතාවා කියනවා ඒ මොනතයා අපවාදවලට අසු වෙනවා. අපවාද කියලා කියන්නේ සංසාර පැවැත්මට දුකට හේතු වෙන කාරණාවලට අසු වෙනවා. එහෙනම් අපට අපගේ මුඛයෙන් නිකුත් වෙන වචන වලින් අපි අපවාද වලට අසු නොවී තියෙන්න ඕනේ. සෑම වචනයක් තුලින්ම නිවන කතා කරන්න ඕනේ. මාර්ගයේ කමඨාන කතා කරන්න ඕනේ. තව කෙනෙකුට යහපතක් වෙන මොනාරි අවවාදයක්, අනුශාසනාවක් කතා කරන්න ඕනේ. එහෙම කතා කරන්න පුළුවන් නම් කවදාවත් මේ මුඛයේ තියෙන වචනය, ඒ ධර්මය නැසෙන්නේ නැහැ. එහෙනම් අපේ කායික චර්යාව මේකත් ධර්මයක්. එහෙනම් අපි ඇසිරෙන සෑම මොහොතක් තුළම පන්සිල් කැඩෙනවා. අදින්නා දාන අනන්තයි අප්‍රමාණයි. ප්‍රාණඝාත අනන්තයි අප්‍රමාණයි. එහෙනම් මේ පංචශීලයේ කොහමද මේ චර්යාව තුලින් වෙනසෙන්නේ, එහෙම නැත්නම් නැසිලා යන්නේ කියලා බැලුවාම අපට තේරෙනවා. මොනවාරි දෙයක් දුන්නාම ඒක අවශ්‍ය තරම ගන්න වැඩිපුර ගන්නවා. ගී පින්වතුන්ට තැටියක තියලා බිස්කට් අල්ලලා බලන්නකෝ. එකක් ගන්න පාක් විතර ගන්නවා. අවුරක් ගන්නවා. අවුරු දෙකක් ගන්නවා දෙකට. ඇයි? තමන්ගේ ප්‍රමාණය දන්නේ. ඉන්න හැමෝටම මේක බෙදෙන්න ඕනේ. ඒම පරාර්ථකාමි චේතනාවක් යාතුල නැහැ. අනිත්‍යයට සත්කාර කිරීමේ ගුණධර්මය නැහැ. තමන්ගේ බඩ පිරුණොත් විතරක් ඇති මේ කායික චර්යාව. එහෙනම් අපි ස්ථානයකකින් වාඩි වෙනකොට අපට ඕනෑ විදිහට පුටුව වෙනස් කරනවා, දිශාව වෙනස් කරගන්නවා, උස්සල වෙන තැනකින් තියාගන්නවා. ඒ කියන්නේ පූජා කරපු දේ ගන්න කැමති නැහැ. තමන්ට ඕනෑ විදිහට සකසගෙන තමයි වාඩි වෙන්නේ. එහෙම පුටුවක් ආසනයක් වෙනස් කරගන්නවා නම් ඒ වෙනස් කරන කෙනා තමන් නොදැනුවත්වම කියනවා මට මාන්නය තියෙනවා, මං හිතුවක්කාරයි, මං ආංකාරයි, මං උඩඟුයි. ඒක තමයි පුටුව වෙනස් කරලා පෙන්වන්නේ. සිතේ ඇති දේ වචනයෙන් ක්‍රියාවෙන් මතුවේ. මේක ධම්මපදයක්. සිතේ ඇති දේ වචනයෙන් ක්‍රියාවෙන් මතුවේ. එහෙනම් තමන්ගේ සිතේ පවතින්නේ මොන මොන සීලද දුස්සීලද ඒකට අනුවයි වචන ඇති වෙන්නේ. ඒකට අනුව තමයි ක්‍රියාවන් නටගන්නේ. අපගේ ජීවිතවල මේ ක්‍රියාව තුළින්, මේ චර්යා තුළින් අනන්ත අප්‍රමාණ ධර්මකාරණා නැසිලා ගියා, වෙනසිලා ගියා. එහෙනම් මේ దేవතාවා කියනවා මේ ධර්මය වෙනසිනොත් එයා කවදාවත් සසරෙන් එතර වෙන්නේ නැහැ, අපවාදවලට අසු වෙනවා. එහෙනම් අපගේ ජීවිතය අපවාදවලට අසු නොවෙන්ට නම්, පරවාදවලින් බේරෙන්නට නම්,
දුකට හේතු වෙච්ච ඉපදීමට හේතු වෙච්ච කාරණා වලින් නිදහස් වෙන්න විමුක්තියටපත් වෙන්න නම් ආයතන අයතුලින්ම අපි මේ ධර්මතාවය ආරක්ෂා කරන්න ඕනේ. එහෙනම් සිත තුළින් අපි මොනතරම් द्वेषය කල්පනා කරනවද? උපක්‍රමශීලීව සැලසුම් කරනවද? මම මේ විදියට කියනවා, මම මේ විදියට පිළිගන්නවා, මම මේ විදියට මේ කටයුතු ඉෂ්ට කරනවා, මේම කරාම කට්ටියට රිදෙනවා, අසවලාගෙන් පිළිගන්න මේ විදියට කළොත් හොඳයි, මේ විදියට මම සිතනවා කියලා කියන්නේ මගේ සිත මොනතරම් දුස්්‍ය වෙනවද? ඒ සිත තුළ තියෙන ධර්මය මොනතරම් වෙනසිලා යනවද? මාගේ සිත තුළ තියෙන ධර්මය මරන්නේ මමමයි. ඒවා විනාශ කරගන්නෙත් මමමයි. එහෙනම් මේ ගාථා රත්නයට අනුව සුසම්මුට්ට ජාතක, ඒකේ සුසම්මුට්ට සූත්‍රයට අනුව අපි ජාතක කතාවක් නිර්මාණය කරන්න ඕනේ. ඒ ජාතක කතාව මම ලබාපු මිනිසත් භවයේ මේ ජාතකයේ වෙන්න ඕනේ. එහෙනම් මේ සුසම්මුට්ට සූත්‍රය මගේ අද මේ ඉපදිලා තියෙන මිනිසත් භවයේ සුසම්මුට්ට ජාතකයේ වෙන්න ඕනේ කියලා අපි අද ඉඳලා මේ සූත්‍රයේ සරණ යන්න ඕනේ. අපගේ අසකන දිව නාසය සමසිත කියන ආයතන අයට නාම රූප සංඥා වලින් ගනුදෙනු කරන කිසිම ධර්මයක් අද ඉඳලා නැසෙන්න දෙන්නේ, විනාශ වෙන්න දෙන්නේ. හැම එකම මම පරිස්සම් කරනවා, ඒවා කමඨාං කරගන්නවා, ඒවා මගේ විමුක්ති මාවත කරගන්නවා, ඒක තුලින් මගේ සංසාර විමුක්තිය මං සලස ගන්නවා. ඒ හැම එකක්ම තථාගතයන් වහන්සේගේ නිර්වාණ පණිවිඩ බවට මං ප්‍රත්‍යක්ෂ කරනවා. අන්න සුසම්මුට්ට ජාතකයක් දැන් නිර්මාණය වෙලා ඉවරයි. අපගේ චරිතය සුසම්මුට්ට චරිතය වෙලා ඉවරයි. එහෙනම් අදහිඳලා අපි මේ සූත්‍රය පුරුදු කරන්න ඕනේ. එනා මේ විදියට නිදිගත් අය අවදි නොවෙති කියලා කියනවා. එහෙනම් මේ පරවාද වලට අසු වෙලා, පංචකාමයන් වලට අසු වෙලා, දුකට කැමති වෙලා ඉපදීමට කටයුතු කරන කට්ටිය බර නින්දක ඉන්නවලු. ඒ එසේ නිදිගත් අය අවදි නොවෙති කියලා සඳහන් වෙනවා සූත්‍රයේ. එහෙනම් මෙතනදී කියන්නේ ඒගොල්ලන්ට අවදි වීමක් නැති බවයි. එසේ නිදිගත් අය අවදි නොවෙති, මේක බරපතල වචනයක්. ඒගොල්ලන්ට අවදි වෙන්න කිසිම කාරණාවක් හේතුවක් නැහැ. සංසාරයේ කවදාවත් ඒගොල්ලෝ අවදි වෙන කට්ටියකුත් නෙමෙයි. ඇස කන දිව නාසය සමසිත මේ නාම රූප ධර්මයන් තුලින් පංචකාමයන් පිනවන්න ගියොත්, පංචකාමයන් වලට ගෝචර වෙලා නැවත නැව භුක්ති විඳින්න ගියොත්, ආගෙන දුක නිස්පාදනය කරන වැඩපිළිවෙල නිරත වුණොත්, කවදාවත් මේ ආයතන වලට නිින්දෙන් අවදි වෙන්න හම්බෙන්නේ නැහැ. ඒගොල්ලෝ නිින්දෙන් අවදි නොවෙති. ඒ ආයත අවදි වෙන්න සුදුසු කාලයයි කියලා ඒ දේවතා කෙනා. එහෙනම් එසේ කවදාවත් නිින්දෙන් අවදි වෙන්න බැරි කට්ටියට, අවදි නොවන කට්ටියට එහෙනම් අවදි වෙන්න සුදුසු කාලය මෙයයි කියන්නේ. එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ පවතින කාලය තමයි ඒ කට්ටියට අවදි වෙන්න තියෙන කාලය. ධර්මයේ නැති කාලේ මේ මිනිස්සු කවදාවත් අවදි වෙන්නේ නැහැ, අවදි කරන්නත් බෑ. එහෙනම් අපි ලබාපු මිනිසක් භවයේ අපට පැවිදිකම හම්බෙලා, ශාසනයේ අපට ශ්‍රමණ ශ්‍රාවකත්වය අපට හම්බෙලා, අපට භාග්‍යතුන් වහන්සේගේ ධර්මය හම්බෙලා, සුසම්මුට්ට සූත්‍රයේ පණිවිඩයත් අපට හම්බෙලා, එහෙනම් අපේ ප්‍රමාදය කොච්චරද කියලා කිව්වොත්, මේ වෙනකොට අපි ඇසකන දිවනාසය සමසිත කියන ආයතන තුලින් පරවාද වලට අසු නොවී ඉන්න ක්‍රමවේදය හදාගෙන නැහැ. ඇස් වලින් දැක්කෝ තෙක්කෝ ද්වේෂයක්, රාගයක්, මෝහයක්, වෛරයක්, කම් වලට ඇවුනොත් ඇති යාන්තම් ද්වේෂයක්, ලෝභයක්, රාගයක්, තෘෂ්ණාවක්. කතා කරන්න කට ඇරියොත් පන්සිල් නෙමෙයි තියෙන ඔක්කොම සිල් ටික ඉවරයි. තියෙන හැම අපවාදයකටම අවු වෙලා ඉවරයි. දසමාර සේනාව දිව පුරා කූඩාරං අදාගෙන පදිංචි වෙලා, මුළු දසමාර සේනාවම කට ඇතුලේ පදිංචියට ඇවිල්ලා, ඒ තරම් අඩුපාඩු. එහෙනම් මේ සුසම්මුට්ට ජාතකය අපට දැන් අවදි වෙන්න නිසි කාලය කියලා දේශනා කරනවා.
ඒ දේශනා කරන්නේ තථාගතයන් වහන්සේගේ ධර්මය පවතින මේ කාලය දැන් අවදි වෙන්න සුදුසු කාලයයි. අපි අපගේ ජීවිතය සුසම්මුක්ත ජාතකයට අනුව අපි කටයුතු කරගන්න ඕනේ. එහෙම යම්කිසි කෙනෙක් මේ පරවාද වලටින් අසු නොවි ධර්මයේ නොනසා පවත්වා ගන්නවා නම් ධර්මයේ තුල පවතිනවා නම් එයාගේ ආයතන ආයට ගෝචර වෙන ධර්මය පරිස්සම් කරගන්නවා නම් එයා මේ ලෝකේ සමව ඇසිරෙනවා. විසම ලෝකේ කවදාවත් එයාට අනතුරක් වෙන්නේ නැහැ. ධම්මෝ රක්කති ධම්මචාරී. බලන්න අපි විසින් රකින්න ධර්මය අපට ආරක්ෂාවක් වෙලා ඇසකන දිවනාසය සමසිතෙන් අපි යම් යම් කාමයන් පිනවනවද, වෛරය සරණ යනවද, ක්‍රෝධය සරණ යනවද, නින්දාව අපකීර්තිය සරණ යනවද, ඒකාන්ත වශයෙන්ම අපට මේ විසම ලෝකේ වඩ වඩා දුක් විඳින්න සිද්ධ වෙනවා මිසක් කිසිම දවසක නිදහස වෙන්න හම්බෙන්නේ නැහැ. එහෙනම් මේ සුසම්මුක්ත සූත්‍රය අපට ලැබිච්ච විශේෂ කමඨාණම්. තථාගතයන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය තුල අපගේ වැඩනිමා කරන්න අපට හම්බෙච්ච කමඨාණම්. එහෙනම් මේ කමඨාණ අපගේ ජීවිතවල අද ඉඳලා අපි පුරුදු කරන්න ඕනේ. සෑම අවස්ථාවක් තුළම මේ ආයතන අයට ගෝචර වෙන ධර්මය නොනැසී පවත්වා ගන්න ඕනේ. විනාශ වෙන්න නොදී ඒවා රැක ගන්න ඕනේ. ඒවා තමයි ಗುಣධර්ම කියලා කියන්නේ. යම් කිසි කෙනෙක් බයිනවා නම් ඒ බයින දේ තුළින් අපි ඉවසීම පුරුදු කරනවා නම් අන්න ඒ ධර්මයේ රැක්කා. ඒ කියන්නේ ಗುಣධර්මයක් නේද රැක්කේ. එහෙනම් අසකන දිවනාසය සමසිත කියන ආයතන අයතුලින් තමයි මේ ලෝකයේ ಗುಣ වඩන්න තියෙන්නේ. වෙන ක්‍රමයක් නැහැ වඩන්න. කෝ ඇඟිල්ලකින් ಗುಣ වඩපු කට්ටිය අතකින් කකුලකින් ಗುಣ වඩපු කට්ටියක් එහෙම නැහැ. එහෙනම් මෝචරියේ තියෙන ඒ මිනි ටිකත් ಗುಣධර්ම වඩන්න එපාය. එහෙනම් මේ ආයතන අයම තියෙන්න ඕනේ. මිනිස්යා ජීවතුන් අතර ඉන්න ඕනේ. එහෙම ඉටියොත් විතරයි මේ ಗುಣධර්ම වඩන්න පුළුවන්. එහෙනම් අද ඉඳලා අපි මේ සුසම්මුක්ත සූත්‍රයට අනුව ඇසකන දිවනාසය සමසිත කියන ආයතන අයතුලින්ම අපි ಗುಣධර්ම වඩමු. මේක අපගේ ජාතක කතාවක් වශයෙන් අපි පත් කරගනිමු. වඩ වඩා මේක තුල පවතිනා වූ ಗುಣධර්ම අපගේ ජීවිතවල අපි ඒකරාශී කරගනිමු. එනම් මේ ඇසට පේන සෑම චලනයක්ම නාමයක් රූපයක්ම අපගේ ජීවිතවලට අදහිඳලා ධර්මයක්ම වේවා. මගේ ජීවිත කාලය තුලම මං ශ්‍රවණය කරන සෑම ශබ්දයක්ම මට නිර්වාණ කමඨාණක්ම වේවා. මා කතා කරන සෑම වචනයක්ම නිර්වාණය පිණිසම පවතිවා. මාගේ චර්යාව අද ඉඳලා නිවන් මාර්ගයට සුදුසු ආර්ය චරිතයක් බවට පත් වේවා. මාගේ සිතවිලි අද ඉඳලා නිවන පිණිස නිවන් මාර්ගයේ පිණිස සිතන චෛතසික බවට පත් වේවා කියලා අපි අදිස්ථාන කරගන්න ඕනේ. එහෙනම් අසකන දිවනාසය සමසිත අදන අප ලබාපු මිනිසත් භවයේ වැඩ නිමා කරන සංසාර විමුක්තියටපත් වෙන මේ ධර්මතාවයේ මේ සූත්‍රය අපගේ චරිතය බවට පත් කරනවා කියලා භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ අපි පොරොන්දු වෙමු. අද ඉඳලා මේ සුසම්මුක්ත සූත්‍රයට අනුව මේ සුසම්මුක්තයේ සරණ යමු. සෑම මොහොතක් තුළම ආයතන අයතුලින් ධර්මය ගෝචර කරගෙන අපි ලබාපු මිනිසත් භවයේ වැඩ නිමා කරමු. එනම් මේ ධර්මය, මේ කමඨාන, මේ අවවාද අනුශාසනාව, මේ සූත්‍රය අපි ලබාපු මිනිසත් භවයේ මාර්ගඵල නිවන් අවබෝධයේ පිණිස අප සියලු දෙනාටම හේතු වේවා, වාසනාම වේවායි කියලා සාදුකාරයක් වෙන්න.